මේ දවස්වල ශ්‍රී ලංකාවේ ඇතැම් ප්‍රේක්ෂකයෝ අපේ ක්‍රීඩකයන්ට තැඩි ආදරය කරන ක්‍රීඩකයෙක් තමයි කේන් විලියම්සන් කියන්නේ. විලියම්සන්ට මේ තරම් ආදරයක් ලැබෙන්නේ ඔහුගේ තියෙන නිහතමානී හැසිරීම නිසා. ලොකුස්ලාන අවසාන තරගාවලිය ආරම්භයේ කණ්ඩායම් 10 නායකයෝ සහභාගී වුණු මාධ්‍ය හමුවේ මේ අපූර්ව ක්‍රීඩකයා හරි අපූර්ව දෙයක් කළා. දිමුත් කරුණාරත්න අදහස් දක්වන වෙලාවේ තමන්ගේ පළන්දල තිබුණු මයික් එක වැඩ කරන්නේ නැතුව දිමුත් අදහස් දැක්වීම මොහොතක් නතර කළ අවස්ථාවේ ළඟ හිටපු විලියම්සන් දිමුත්ට ළඟට සමීප වෙලා කිව්වේ විලියම්සන්ගේ මයික් එකට කතා කරන්න කියලා. සුවද සාකච්ඡාවක් විදිහට තිබුණු මේ හමුව මේ සිද්ධිය නිසා තවත් රසවත් වුණා. ඒ විදිහට hina වෙලා ලොකුස්ලානේ ආරම්භ කරපු විලියම්සන් ලොකුස්ලානේ hina වෙලා අවසන් කළා. ඒ සාමාන්‍යයෙන් hina වෙලා අවසන් කරන්න බැරි තත්ත්වයක තිබුණු අවසන් තරගයක් එක්ක මතභේදාත්මක වෙනසුරු තීරණ එංගලන්තයෙන් එල් වුණු දැඩි පීඩනය අවසනාව හැම දෙයක්ම Tamanට එරෙහි වෙද්දී ඒ අපූර්ව ක්‍රීඩකයා කලබල වුණේ නැහැ. පරාජය වගේම ජයග්‍රහණයේ අවසන් මොහොත වන තෙක් දෙපසට දෝලණය වුණු තරගයේ අවසාන තප්පරයේ නවසිලන්තයේ පරදිද්දී විලියම්සන් දුකෙන් බලාගෙන හිටියා. තරගයේ අවසානයේ මාධ්‍ය එක්ක අදහස් දක්වමිනුත් කිව්වේ ක්‍රිකට් වල හැටි එහෙමයි කියලා. මුළු ලෝකෙම චෝදනා කරද්දී විනිසුරුවන්ට කිසිම අපහසයක් වෙන විදිහට අදහස් දක්වන්න විලියම්සන් ඉදිරිපත් වුණේ නැහැ. මේ තරගයේ විතරක් නෙමෙයි IPL අවසාන තරගයට සුදුසුකම් ලබන්න දිල්ලි කණ්ඩායම එක්ක තිබුණු තරගයේ තීරණාත්මක 18 වන පන්දුවාරේ යවන්න බැසිල් තම්ප්ට ලබා දෙන විලියම්සන්ට තම්ප්කින් ලැබුණේ හොඳ තෑග්ගක් නෙවෙයි. ඒ පන්දුවාරේ ලකුණු 22ක් අරගෙන දිල්ලි කණ්ඩායම තරගයේ තමන්ගේ අනසකට ගන්න සමත් වෙනවා. හැබැයි පන්දුවාරේ අවසාන වෙද්දී විලියම්සන් ගිහින් තම්ප්ට පිටට තට්ටුවක් දානවා. ඒ ක්‍රිකට් වල හැටි එහෙමයි කියලා විලියම්සන් දන්න නිසා මේ අපූර්ව ක්‍රීඩකයා මේ වෙද්දී නවසීලන්ත නායකයා විදිහට ශ්‍රී ලංකාවට ඇවිත් ඉන්නේ. ලංකාවට ආපු විලියම්සන්ගේ 29 වෙනි උපන්දිනය යෙදිලා තිබුණේ අගෝස්තු මාසේ 8 වෙනිදා. ඒ කියන්නේ නවසීලන්තයේ 2019 ශ්‍රී ලංකා සංචාරයේ පළවෙනි පුහුණු තරගයට මුහුණ දෙන පළවෙනි දවසේ. එදා විලියම්සන්ගේ උපන්දිනය සමරන කටුනායක ක්‍රීඩා ලෝලීන් කේක් එකක් ක්‍රීඩා පිටියට ගෙනත් තිබුණා. සිසිල් පැන් වෙලාවේ ප්‍රේක්ෂක ආරාධනයෙන් ඇවිත් කේන්ට සූදානම් කරලා තිබුණු කේක් එක කපලා ඒ සතුටු ප්‍රේක්ෂකින්ට කේක් කවලා බෙදා ගන්න තරම් කේන් විලියම්සන් කියන මිනිසයා නිහතමානී වුණා. ඒ විදිහට විලියම්සන් නිහතමානී වුණා වගේ මේ නිහතමානී ක්‍රීඩකයාට අපූර්ව මතකයක් එකතු කරන්න මතක් වුණු අපේ ප්‍රේක්ෂකයන්ටත් ලොකු ගෞරවයක් හිමි වෙන්න ඕන. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.